शुभ दावसक वेवा प्रिय असानिनी में पासने विल दिनपता उबवित गिनेन आस्कमे वचने आए अद नवंबर मासे विसी हत फेनिदा विसाई विसी के वर्षे जेसुस क्रिसुस महान से गे उतुम्मु नामें मामो बट पलमो आसर गिनेनो प्रियादर दार्विनी अद जीवने कैम प्रियापते दहा नमवेनी परिचय दे देवनी सह तुंगेनी वगंती अपि मिनेही करंत यनवा नवंबर मासे अपि आशीर्वाद लत तेमावकाई अपि रंदी सितिन्ने शुद्ध आत्मनन वहांसे ज्ञान इगन ගැනීමට මං හිතනවා අද මුළු සභාව නැත්නම් ලෝකය මේ शुद्ध आत्मनन वहांसे ज्ञान දන්නවා හොඳටම මදි බයිබලේ කියනවා නොබලා අදහගත් කල शुद्ध आत्मनन वहांसे ලැබුවොහු දැයි ඔවුන්ගෙන් ඇසුවෝය ඔහු නැත शुद्ध आत्मनन वहांसे ඇති බවවත් නොඇසීමු යයි කිවෝය එසේ වී නම් නොබලා මොන බෞතිස්මයක් ලැබුවේ දැයි ඔහු ඇසුවේය යොහන්ගේ බෞතිස්මයයි ඔහු කිව්වේය ඊයේ දවසේ අපි කතා කරේ ශුද්ධ පාවුළු ගැන පාවුළු කොහොමද සභාවට ආවේ ඒ වගේම ඔහු කොයි විදිහටද සේවය කරන්න පටන් ගත්තේ ඒ අන්තියෝකයේ කොහොමද සේවය කරන්න පටන් ගන්න දැන් ඔහු වෙනවා එපිසොස් කියන ස්ථානයට පැමිණෙනවා ඒ පැමිණනට පස්සේ එතන ගෝලිය දුරස්තිනෙක් විතර ඉන්නවා එයාට කතා කරලා අහනවා මෙන්න මේ ප්‍රශ්නය උඹලා අදාගත්ත පස්සේ ශුද්ධාත්ම මහන්සිය ලැබුවද කියලා ඇහුවා එතකොට ඒගොල්ලන්ගේ පුදුම උත්තරයක් එයා දුන්නේ එයා කිව්වා සුද්ධාත්මන් වහන්සේ ඉන්න බවත් අපි දන්නවා කියලා. එතකොට තේරුම් ගන්න අද ලෝකේ අප මං හිතන සභාවවල භාගයක්ම මේ දේ තමයි කරන්නේ. ජේසුස් වහන්සේ ඉන්න බවත් දන්නවා. ගැලවීම ලබන්න ඕන බවත් දන්නවා. සුද්ධාත්මන් වහන්සේ ඉන්නවද කියලා දන්නේ නැහැ. සුද්ධාත්මන් වහන්සේ ගැන අහලත් නැහැ. සුද්ධාත්ම දීමනා ගැන අහලත් නැහැ. සුද්ධාත්ම ඵල ගැන අහලත් නැහැ. එතකොට ජේසුස් වහන්සේ ඇහුවා සෝරි පාවුල් තුමා ඇහුවා එසේ නම් නුඹලා මොන බෞතිස්මක්ද ලැබුවේ? එතකොට එයා කිව්වා යොහන්ගේ බෞතිස්ම. ඉතින් දැන් අපි තේරුම් ගන්න ඕන යොහන්ගේ බෞතිස්මය පස්තබිල් වීමේ බෞතිස්මය. කිතුනේ කැටියට ඒ අපේ ප්‍රගතිය තමයි අපි ඉස්ලාම ගැලවීම ලබන්න ඕන. ජේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කිව්වාම සුද්ධාත්මන් වහන්සේ අපිව සභාවට බෞතිස්ම කරනවා. ඊට පස්සේ අපි වතුර බෞතිස්මයට යන්න ඕන. එතකොට මේ වතුර බෞතිස්මය අපේ ඒ මේ වතුර බෞතිස්මය පසුතැවිලි බෞතිස්මයක් නෙමෙයි. ඒක ඇදහිල්ල බෞතිස්මයක්. අපේ ජේසුස් වහන්සේ අදහනවා මෙතනින් එහාට අපි දෙවියන් වහන්සේගේ වචනේ ආරකරණ කොටගෙන තමයි අපි ජීවත් වෙන්නේ කියලා අපි දෙවියන් වහන්සේ ඉදිරියේ යාසිටිනවා. ඊට පස්සේ අපිට වෙන්න ඕන දේ තමයි සුද්ධාත්ම බෞතිස්මය. ඉතින් මේ සුද්ධාත්ම බෞතිස්මය කොහොමද මේ එපිස වැඩිමහල්ලන්ට ලැබුණේ කියලා අපි හෙට දවසේ මෙනෙහි කරන් යනවා. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක්. සුද්ධාත්මන් වහන්සේගෙන් පිරි දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද දෙනවා.